දසනක් දරුවන මෙම වීඩියෝ තුළින් ඔබගේ පෙළ පොතේ 20 වන පාඩම වන ද්‍රව්‍ය මිනුම් පාඩම් පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ද්‍රව්‍ය ප්‍රමාණය වෙනින් ද්‍රව්‍ය ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා මීට කලින් පාඩමේදී අපි 6 වසරදී ඉගෙනගෙන තියෙනවා. මිලිලීටර් හා ලීටර් කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ඒකක දෙකක් බවත් ඉගෙනගෙන තියෙනවා. එතකොට තවත් ලීටර් මිලිලීටර් අතර තියෙන සම්බන්ධතාවය ඉගෙනගෙන තියෙනවා. එතකොට ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට 6 වසරදී ලීටර් වලින් දීලා තියෙනවා මිලිලීටර් වල කරන්න 1000න් බෙදුවා. ලීටර් වලින් දීලා තියෙන ඇති ප්‍රමාණයන් මිලිලීටර් වලින් දැක්වීමට 1000න් ගුණ කරා. මිලිලීටර් වලින් දීලා තියෙන ප්‍රමාණයන් ලීටර් වලින් දක්වන්න 1000න් බෙදීම කරා. එතකොට ලීටර් මිලිලීටර් එකතු කරා, අඩු කරා. ඒ ටික අපි 6 වසරදී කළා තියෙනවා. බලන්න අමතක නම් පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න. එතකොට දැන් අපි මේ පාඩමේදී මුලින්ම කරන්න හදන්නේ මිලිලීටර් වලින් හා ලීටර් වලින් දක්වා ඇති ද්‍රව ප්‍රමාණයන් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න. බලන්න උදාහරණයක් දීලා තියෙනවා. දිනිඳු දිනකට ජලය ලීටර් 4යි මිලිලීටර් 250ක් පානය කරනු ලැබේ. ඔහු සතියක් තුලදී පානය කළ ජල ප්‍රමාණය කොපමණද? එතකොට එයා දවසට ලීටර් 4යි මිලිලීටර් 250ක් පානය කරනවා. එතකොට සතියකට තියෙන දින 7ක්. එතකොට අපිට 7ෙන් වැඩි කරන්න ඕනි. ඇයි මේ 7ෙන් වැඩි කරන්නේ? එයා සතියකට දින 7ක් තියෙන හින්දා. එහෙනම් මිලිලීටර් ලීටර් දාගත්තා. දැන් සාමාන්‍ය විදිහට 7ෙන් වැඩි කරගෙන යනවා. 7 වරක් බිංදුව බිංදුවයි, 7 වරක් 5 35න් 5 දැම්ම 3ක්. ඉතිරි 7 වරක් 2 14යි, මේ 3යි 17යි. 17ම මෙතන තියන්න බෑ. 7 තිබ්බා, එකක් මේ පැත්තට ගෙනාවා. එතකොට 7 වරක් 4 28යි, මේකයි 29යි. එතකොට එයා ලීටර් 29යි මිලිලීටර් 750ක් ජලය පානය කරනවා. තව උදාහරණයක් බලමු. බීම බෝතලයක ලීටර් 1යි මිලිලීටර් 250ක් අඩංගු වේ. එවැනි බෝතල් දුසිමක කොපමණ බීම් ප්‍රමාණයක් අඩංගු වෙනවද? මුලින්ම බලමු ලීටර් 1යි 250ක් තියෙනවා මිලිලීටර් තියෙනවලු එක බෝතලයක. ඒ වගේ බෝතල් දුසිමක. දුසිමක් කියන්නේ කොච්චරක්ද? දුසිමකට එනවා බෝතල් 12. එහෙනම් දුසිමක තියෙන ප්‍රමාණය බලන්න මේක වැඩි කරන්න වෙනවා 12. එහෙනම් 12 වරක් බිංදුව බිංදුවයි, 12 වරක් 5 60යි. 60ෙන් බිංදුව දැම්මා 6ක් ඉතිරි. 12 වරක් 2 24යි, 24 ඉතුරු 6යි 30යි. 30ෙන් බිංදුව දැම්මා 3ක් ඉතිරි, 3 මේ පැත්තට ගේනවා. 12 වරක් 1 12යි, මේ 3යි 15යි. එහෙනම් 15යි ලීටර් අඩංගු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට මිලිලීටර් ලීටර් වලින් දීලා තියෙන සංඛ්‍යා ඕනම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ ලීටර් හා මිලිලීටර් වලින් දක්වා ඇති ද්‍රව ප්‍රමාණය පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න. දැන් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරා, ඊට පස්සේ දෙන පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න. බලමු උදාහරණයක් දීලා තියෙනවා. බීම බැරලයක ලීටර් 5යි මිලිලීටර් 250ක් අඩංගු වේ. එම බීම ප්‍රමාණය සමාන වීදුරු 5කට බෙදා දැම්මුවේ නම් එක වීදුරුවකට අයත් බීම ප්‍රමාණය සොයන්නලු. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? 5යි ලීටර් 250යි මිලිලීටර් තියෙනවලු. 5කට අයත් කොච්චරද කියන්න බලන්න ඕන නම් මේක 5ෙන් බෙදන්න වෙනවා. නේද? දීර්ඝ බෙදීමෙන් 5ෙන් බෙදාගෙන යන්න පුළුවන්. එහෙනම් සාමාන්‍ය විදිහට අපි දීර්ඝ බෙදීම කරන විදිහට 5ෙන් බෙදාගෙන යනවා. 5ට 5 ඒව 1යි, 5 වරක් 1 5යි, 5ෙන් 5ක් ගියාම 0යි. ඊට පස්සේ මේ දෙක ගේනවා පල්ලෙහාට. 2ට 5 ඒව නැහැ 0යි, 5 වරක් බිඳුව 0යි. ඊටඟට මේ 5 ගේනවා 5යි. 25ට 5 වරක් 5යි, 5 වරක් 5 25යි. 25ෙන් 25ක් ගියාම 0යි.
ඊට පස්සේ මේ බිඳුව තියෙනවා බිඳුවට බිඳුවයි පස්වරක් බිඳුව බිඳුවයි ඉතිරි නැහැ එහෙනම් ලීටර් 1යි මිලිලීටර් 50ක් මෙයා බීලා තියෙනවා නැහැ එක වීදුරකට අයත් වෙනවා නැත්තම් අපිට තව ක්‍රමයකට පුළුවන් 5යි ලීටර් 250යි මිලිලීටර් දැන් ලීටර් මිලිලීටර් වලින් දිලා දෙන්න මේක සම්පූර්ණ සංඛ්‍යාව මිලිලීටර් වලට හරව ගන්න පුළුවන් එතකොට මොකද කරන්නේ මේ ලීටර් වලින් තියෙන එක වැඩි කරනවා 1000 එතකොට එනවා 5000යි මිලිලීටර් කියලා. ඒකට එකතු කරනවා මිලිලීටර් වලින් තියෙන ප්‍රමාණය. 5250යි මිලිලීටර්. දැන් ඕක පුළුවන් අපිට පහෙන් බෙදන්න. ඒත් අර උත්තරේම තමයි එන්නේ. පහට පහ ඒවා එකයි, එක්වර පහ පහයි. දෙකට නෑ. 25ට පහයි. 25යි. පහෙන් පහ ඒත් එන්නේ 1050 මිලිලීටර් 1050 මිලිලීටර් කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 50යි. ඒ විදිහට අපිට හදන්නත් පුළුවන්. බලමු තව උදාහරණයක්. බෝතලයක ජලය ලීටර් 4යි මිලිලීටර් 400ක් අඩංගු වේ නම් අඩංගු වේ. එම ජලය සිසුන් 8 දෙනෙකු පානය කරන ලදී. එක් අයෙකු පානය කළ ජල පරිමාව හොයන්නලු. එහෙනම් අපි 4යි ලීටර් 400යි මිලිලීටර් ගත්තා. බෙදන්න ඕනි 8. ලීටර් නෑ. එහෙනම් මේ 4ත් ගේනවා 44ට. 8 වරක් 5. 5 40යි. 4ක් ඉතිරුයි. මේ බිඳුව ගේනවා. 40ට 8 වරක් 5යි. 40යි. එතකොට එක්කෙනෙක් බීලා තියෙනවා මිලිලීටර් 550ක්. මේකත් පුළුවන් අර විදිහට ඕනනම් මිලිලීටර් වලට සම්පූර්ණයෙන්ම හතර හරව ගන්න. 4යි ලීටර්නේ. එහෙනම් 4යි ලීටර් වැඩි කරාම 1000න් එනවා 4000යි මිලිලීටර්. 4000යි මිලිලීටර් වලට එකතු කරනවා 400යි මිලිලීටර්. එතකොට එනවා 4400යි මිලිලීටර්. ඕක පුළුවන් අපිට 8න් බෙදන්න. ඒත් එනවා අපිට අර උත්තරේම එනවා. එතකොට බලමු 4ට නෑ 8 වරක් බිඳුවයි 44ට 8 වරක් 5යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි ආයි 40යි 8 වරක් 5යි 40යි ඉතුරු වෙන්නේ නෑ මේ බිඳුවත් මේ කරාම මිලිලීටර් 550යි දෙකෙන් වෙන්නේ එකම උත්තරේ. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා ද්‍රව පරිමාව එකතු කරන්න දන්නවා ද්‍රව පරිමාව අඩු කරන්න දන්නවා ලීටර් වලින් දීලා තියෙන එකක් මිලිලීටර් වලට හරව ගන්න දන්නවා මිලිලීටර් වලින් දීලා තියෙන එකක් ලීටර් වලට හරව ගන්න දන්නවා. දැන් එතකොට දීලා තියෙන ද්‍රව පරිමාව පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න දන්නවා පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න දන්නවා. එතකොට ඔන්න ඔය ටික තමයි මේ පාඩමේදී පැහැදිලි කිරීමට තියෙන්නේ. එතකොට ඒ නිසා මේ වීඩියෝ එක බලන්න නෝට් එක පොතට අරගෙන 20යි 1 20යි 2 මිශ්‍ර අභ්‍යාස ටික කරන්න. බොහොම ස්තුතියි.